බැසිල් අයින් කරලා ධම්මිකව ගෙනාව. බැසිල් අයින් වුණේ ඇයි? බැසිල් අයින් වුණා නෙමේ පසු බැස්සා. එනිසා ධම්මික පෙරේරා කියන්නේ බැසිල් රාජපක්ෂගේ රූකඩයක්. ධම්මිකට වෙනම න්‍යාය පත්‍රය ඇති. නමුත් අද කටයුතු කරමින් ඉන්නේ බැසිල් රාජපක්ෂගේ රූකඩයක් විදියට. අද තියෙන මහජන විරෝධතාවයේ මැඩ ගන්න දැන් උත්සාහ කරනවා රනිල්ල මෙතනින් එළියට දාලා තව මොකක් හරි සූත්‍රයක් ගහන්න. එතුමා ශූර සාර්ථක ව්‍යාපාරිකයෙක් වෙන්න පුළුවන්. හැබැයි ඉතාමත්ම ආධුනික දේශපාලනඥයෙකුගේ ලක්ෂණ තමයි මේ ප්‍රකාශ කළේ. ධම්මික පෙරමහත්තයාට බැසිල්ගේ කෑෂ් ෆ්ලෝ එක ගැන අවබෝධයක් තිබුණාද? මේ ගෝඨාභයගේ කෑෂ් ෆ්ලෝ එක ගැන අවබෝධයක් තිබුණාද? කබ්‍රාල්ගේ කෑෂ් ෆ්ලෝ එක ගැන අවබෝධයක් තිබුණාද? ආණ්ඩු හිටිනේ කියන උත්තරය නෙමෙයි. රණවීර වික්‍රමසිංහ මහත්තයාගේ කෑෂ් ෆ්ලෝ එක හොඳ නැහැ කියලා මේ වැටහුණේ අර කැසිනෝ බදු යෝජනාව ආවට පස්සේද? දැන් අපි දැක්ක රණවීර වික්‍රමසිංහ මහත්තයා එහෙම කැබිනට් පත්‍රිකාවකුත් දාලා තියෙනවා. ඒ වගේ ප්‍රශ්න අපිට තියෙනවා. හැබැයි මේ ප්‍රශ්නේ නෙවෙයි රටේ ප්‍රශ්නේ. මුළු රටේ මිනිස්සු ඔක්කොම ඉල්ලන්නේ ඔය ගෝඨාභය ජනාධිපතිවරයයි, එතුමාගේ අගමැතිවරයයි, එතුමාගේ ආයෝජන ඇමතිවරයෙක් වෙච්ච ධම්මික පෙරේරායි, රොත්ත බුරුත්තම යන්න කියලානේ මේ මිනිස්සු ඉල්ලා සිටින්නේ.